අනගි බබා ඉන්නවද? අනගි බබා? අනගි අක්කා ඇතුලේ ඉන්නවා යන්න. පලිංගු? මේ මොකද මේ? කායකද රණ්ඩුනේ? මන් නෙමේ නතලි අප්පෝ. දවසක් දෙකක් නෙමේ බබා. බැරිම තැනයි මං එළියට බැස්සේ. චූ! ඔයා දන්නවනේ අපේ අම්මගේ හැටි. ඒකට කමන්නේ. ඔයා මෙහින්. ඔයා අපික මටත් හොඳයි. මට මතක් උනේ මෙහි විතරයි. ඉතින් හොඳයිනේ. මේ දැන් දෙන්න මූණට මූණ බලාගෙන ඇති. හොඳ වැඩේ. මන් දිගටම මෙහි ඉන්නද බබා? බලමු බලමු. සල රිලැක්ස් වෙලා ඉන්න. එන්න. දේවින්ද මහත්තයා මුකුත් කියයිද? එයා ඉතින් මොන හරි කිව්වොත් කියන්නේ මගෙන් අහලානේ. දැන් ඒ ගිනි පත්තු වෙලා ඇති. හැබැයි ඉස්සෙල්ලාම ඔයා එනවද කියලා බලන් ඉඳි. ඊට පස්සේ ඉතින් මොනව කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ. මං එද්දි නැවතුෙත් නෑ. ඒගොල්ලෝ 2 ක්ලාසික් පලිංගු. 2 ක්ලාසික්. ඉන්න ඉන්න. 14,280. කොරණෑටික. පොඩ්ඩක් ඉන්න. 15,800. 15,000. පොඩ්ඩක් බලන්න. ඔව් 15,800. ඊළඟට 13,290. තාත්තිලෝ සල්ලි නැහැ කිව්වට ඔය තියෙන්නේ සල්ලි? තාම එච්චර නෑ පුතේ. කොරගානෙත් එකතු කරන් 500ක් තිබ්බේ. එතකොට 12,800යි. තාත්ති අපේ ස්කෝල්ට පොඩි ගාන නිකන් දෙන්න බැරි. ලයිබ්‍රරි එකට? බලමුකෝ. මේ රන්මලි ගැන ඔන්න හැම තැනම කතා පැතිරෙනවා දැන්. නාරද ගැන? නාරද මැරුණේ රන්මලි හින්දා කියන්නේ? ඒ මාත රන්මලි නිමිච්ච පහේ ගෑනි. මොකද මේ කවදාවත් නැතුව සහතික දෙන්නේ? 15,680. කොමාරි පුත්සප් පොද්දා ගන්න ඕනේ මාදලි. ඔයාලි තැනක් ඔයා ගන්න ඕනේ. තාත්තා පුත්සප් පොද්දෙන් මාත් එක්ක රස්සාව කරා. මට දැන් පාඩම් කරලා ඇතිව. අනේ මේ චානුක මගේ මුකුත් අහගෙන තෝ ඒ වැඩේ කරනවා. එකතු කරලා කියන්න. හොඳද? හොඳ. පාලිංගු ගැන අපිට වග කියන්න වෙනවා නතලි. අපි ආවේ ලෙව්වද? යන්න කිව්වද? කවුරු හරි මිනිහෙක් එක්ක ගිහිල්ලා ඇති. ඔහි ගියාද? අපි යට යන්න කිව්වේ නෑ. යන්න වෙන තැනට වැඩ කෙරුවා. බොරු කතා ගෙතුව දුප්පත් කෙල්ලට ප්‍රතිභව කළා හරියට. මොන භව කළා? ප්‍රතිභව කළා. යව නරක් කළේ ඔයයි නාම. ලොකු ලොකු පොත් ගෙනලා දුන්නා කියවන්න. ලොකු කම හිතට දුන්නා.
මං කප්පරක් දුක්කෑ මිනිහෙක් නතලි. පාරක් තොටක් පේනතෙක් මානක නොදැක්ක මිනිහෙක්. ඔයාවගේ පුළුම් පොදක් නෙවෙයි මං. අන්න එහිද මට ඒ දුප්පත් කෙල්ලගේ අසරණකම් තේරෙ. ඔය ඇති ඔය ඇති නම ඔය ඇති. මොන කෝමින් හරි අපි කෙල්ල කොහෙද ගියේ කියලා හොයාගන්න ඕනේ නැතලි. ඒ අසරණ කෙල්ලට අපේ රැකවරණය අවශ්‍යයි. කටකලියාවක් නැතුව නම් ආපහු ගෙනාවත් වැඩක් නැහැ. ගිතර ස්වාමි දුවට අඩන් තෙට්ටම් කරන වැඩකාරියන්ගෙන් ඇති වැඩේ මොකද්ද? බොරු කියන්න එපා නැතලි. කරුණා කරලා බොරු කියන්න එපා. කවදද ඒ කෙල්ල ඔයාට අඩන් තෙට්ටම් කළේ? ඔයාට නොතේරුණාට නාමා. සමහර පුංචි දේවල් ලොකු අඩන් තෙට්ටමක් වෙනවා. අනිමේ ඕවට එන්නපා. මේ එහෙ නෙමේ. තාම බබා වගේ තමයි. මේ බබා නෙමේ. අම්මල පලින්ග හොයන ඇතිනේ. ඒගොල්ලෝ මාව හොයන්නේ නැහැ. මොකද හොයන්නේ නැත්තේ? හොයනවා ඇති. අම්මල ටිකක් අමාරු වෙන්නත් එක්කයි මම නොකියුවේ. හවසටින් කියනවා. මං එළිය බහැලා එද්දිත් මට එපා නොකිව දෙන්නනේ. ඒක ඔයාට විතරක් නෙමෙයි පලිකු. මටත් එහෙමයි. මතකද? ටෙන්සිල් එක ගිය දවස. පලිකු. ඔත් කවයි කසාද බලින්. ජීවිතේ විඳින්න ඕනේ. ළමෙක් ළපටියෙක් ඉන්න ඕනේ. තමුන්ටයි කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. ආපලිම්. ඔයාට කවදාකවත් එහෙම හිතිලා නැද්ද? මොකද නැත්තේ? හිතිලා තියෙනවා. සැරයක් ලොකු අප්පෝ පත්තරේට මංගල යෝජනාවක් දැම්මා. උත්තරයක් ආවද? මිටියක් ආවා. උත්තරේකුත් දැම්මා. ඒත් ඊට පස්සේ උත්තර ආවේ නැහැ. පත්තරේ දාන්න ඕනේ නැහැ පලිඟු. ටිකක් ඇහ කන ඇරලා වටපිට බැලුවා නම් හරි. අපෝ එහෙමනම් බෑ. ඔහොම හිටියොත් කවදරි ඔයාටත් වෙන්නේ. අපොලට බත් අම්ම තමයි ඉන්න තමයි. දන්සල්ට දේ හැදුවද? හදලා තිබ්බා. මං හිතන්නේ මගේ සංසාර බැඳීම් කැඩිලා ඇති බබා. ඒ පාර අප්පච්චි වගේ ධර්මෙන්ද කතාව? ධර්මේ තමයි ඇත්ත. මට අම්මෙක් තාත්තෙක් නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මාව කසාද බැඳින්න මිනිස්සෙක් නැහැ. මට සංසාර බැඳීම් නෑ බබා. හෙලෝ අනගී. ඔව් අප්පච්චි. අනේ ළමයා අපිට පොඩි කරදරයක් වෙලා. කරදරයක්? උහුමි අපි පලිගු ගෙදරින් ගියානේ. අනේ ඇයි? මේ අම්මත් එක්ක පොඩි හබයක් වෙලා.
මං හිතුවා මකට ගිහින් ආපහු වෙයි කියලා. බෑග් එකකුත් තුස්සගෙන මේ ළමයා කොහේ ගියාද මන් දානගි. ඉතින් අප්පච්චි ඇයි හිතුවේ ආපහු වෙයි කියලා? යනකොට නවත්ත ගන්න තිබුණනේ. අප්පච්චි පළිඟු ගැන වගකීම ඔය දෙන්නට තියෙනවා. අනේ ළමයා පළිඟු ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මට බයයි මේ ළමයාට කරදරයක් වෙයි කියලා. හරි හරි මම බලන්න. ටිකක් බය වෙච්චා. බාතේ මුකුමේ මගේ හිතට සනීපෙකුත් නැහැ ගතට සනීපෙකුත් නැහැ. මොකද දැන් ඔය හිතේ අසනීප? දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව් දන්නේ. මම නම් දන්නවා. ඔයාගේ හිතයි ගතයි දෙකම අසනීප වෙලා තියෙන්නේ ඔයාගේ පොත්සප්පු හින්දා. මං කොච්චර මහන්සිලාද මේක ගොඩ දාගන්න. වෙලා තියෙන්නේ බාතිය ඔයාගේ කිසිම දෙයක කිසිම සැලැස්මක් නැහැ. ඒකයි මේ හැම දෙයකටම හේතුව. මට ඔය කතාව අහලා අහලා දැන් තිත්ත වෙලා තියෙන්නේ. පුළුවන් නම් කල්පනා කරන්න මේ ගොඩ දා ගන්න පුළුවන් විදිය. මං කියන්නේද? ඔයත් එක්කම වැඩ පටන් ගත්ත මිනිස්සු සාර්ථක වුණේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. කද්ද පලින් ඔය පොත චරිත තුනක් මේකේ ඉසාගේ චරිතයට මම හුඟා කැමතියි. එක හතකට මගේ චරිතයත් නවකතාවක චරිතයක් වගේ තමයි. නවකතාවක සාදු චරිතයක්ම තියෙනවා නම් ඒක ඒකාකාරයි. එහෙමත්මත් නෑ පලිකු. මා පුංචි සන්දියේ වෙසක් දන්සැරලට රේංගලා උස්මුෘතාවට එනකන් කාල දේද. ඇයි ඉතින් පහට කෑම වේලක් ලැබෙන්නේ කලාතුරකින්නේ. පලිකු වගේ තමයි මම අම්මා තාත්තානේ. අනේ කතා හදර කියන්නේ පාප්පෝ. නෑ නෑ ඇත්ත කතා ලමු. මට මං ගැන හරි ආඩම්බරයි පලිකු. මඩ ගොඩි දනගාගෙන ආපු දරුවෙක් මං. අනගි බබත් ඒ වගේ, මාත් ඒ වගේ, අප්පුත් ඒ වගේ. මේ ආටෝප සාටෝප ඉතින් කොයි වෙලාවෙ නැති වෙනවද කියලා කියන්න බෑ පලිකු. මටවා කියන්නේ පාප්පු.
මේ සංසාරය හරි පුදුම දෙයක්. පුදුම දෙයක්. තායිනා යන්නේ ලොකු අප හොඳුනාට බෑනේ.